පින්වතුනි, අද මාතෘකා කරගත්තේ වෙනදා ධර්මදේශනා මාලාවේදී තෝරාගත් මාතෘකා කොටසට වඩා වෙනස් මුහුණුවලක චරිත කතාවක් සිහිපත් කර දීමටයි. බුදුරජාණන් වහන්සේට ඉතාම සමීපව මහත් වූ ගෞරවයෙන් උපකාර සැලසූ ආනන්ද හාමුදුරුවන් පිළිබඳ, ආනන්ද උත්තමයන් වහන්සේ පිළිබඳ කතා පුවතයි අද කියා දීමට බලාපොරොත්තු වන්නේ. කින්මතුල දැකලා ඇති විහාරස්ථානවල විහාර මැදුරේ බුද්ධ රූපයක් තැන්පත්ව තිබේ නම් ඒ බුද්ධ රූපය අතරත පරිනිර්වාණ මංචකයක් ඇඳ තිබේ නම් ඒ කිට්ටුවෙන්ම ආනන්ද හාමුදුරුවන්ගේ රූප සටහනකුත් ඇඳ තිබෙනවා වාර ගණන් දැකලා. ආනන්ද හාමුදුරුවන් බොහෝ කරුණාවෙන් පිරිච්ච උත්තමයන් වහන්සේ නම. ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ චරිත කතාව අපි හැම දෙනාගේම ජීවිතවලට කඩිම අපූරු ආදර්ශ ලබා ගැනීමට හේතුයි. මේ චරිත කතාව මෙනෙහි කර කර මෙනෙහි කර කර බලනකොට හිතට මහ පුදුම සංසිඳීමක් ලැබෙන්නේ. අන්න ඒ කාරණේ සලකාගෙනයි ආදර්ශ උපදේශ ලබා ගැනීම වශයෙන් මේ ගුණගරුක ධම්මවිලාසී චරිතාපදානය විස්තර කරලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේට අතීත සංකාරේ මහා බෝධිසත්ව කාලේ ඉඳලා ඒ මහා බෝසතාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ පෙර ආත්ම භාවයන්හි උපකාර කළා. මහා බෝධිසත්වයන් වහන්සේගෙන් උපකාර ලැබුවා. මහා බෝධිසත්වයන් වහන්සේට බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා. මහා බෝධිසත්වයන් වහන්සේ සමග සසර එකමග සැරිසරන්නට ප්‍රාර්ථනා කළා ආනන්ද හාමුදුරුවන් වහන්සේ. පින්වතුනි, මේ ඉතිහාසයේ සඳහන් ශ්‍රේෂ්ඨ උදාර උතුමන්ගේ උතුම් වූ ගුණ ගැන සලකා බලනකොට බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයාණන් වූ ආනන්ද හාමුදුරුවන් වහන්සේ තුළ පැවති ස්වාමි භක්තිය අවුරුදු 2500 ගණනක් ඉක්ුත්තු ගියත් ඒ උත්තමයන් වහන්සේගේ නාමය ගෞරවයෙන් සිහි කිරීමට ප්‍රමාණවත් වෙනවා. 2500 වසර ගණනක් ඉක්ුත්තුනත් ආනන්ද උත්තමයන් වහන්සේගේ චරිත කතාව සිහි කර කර අපට එයින් ඒ ගුණනාමයට ගෞරව කරන්ට පුළුවන්කම තියෙනවා. උපස්ථායක උතුමෙක් වශයෙන්, සේවක පින්වතෙක් වශයෙන්, අතවැස්සෙක් වශයෙන්, ආරක්ෂකෙක් වශයෙන් ආනන්ද හාමුදුරුවන් වහන්සේ තුළ පැවති අචල භක්තිය, අවංක ගෞරවය, අවංක සැලකිලි සත්කාර සම්මාන පුදුමයි.
අවුරුදු 25ක් මේ විදිහට ශුරු කළා. අන්න වීසති වක්ඛානි අවුරුදු 25ක් භාග්‍යවතුන් මහන්සේට උපස්ථාන කළා. මෙත්තේන කාය සම්මේන කාරුණික මෛත්‍රී සහගත ගෞරවණීය කායික පැවැත්මේ. ඒ වගේම මෛත්‍රී සහගත වචනේ මෛත්‍රී සහගත හිතවිල්ලේ හිතින් කයින් වචනේ ඡායාවන පායිනි හිවනැල්ලක්සේ මුණතරන් ගෞරවයකින් ඒ උපස්ථාන කළාද. අවුරුදු 25ක් කිව්වහම කුංචි කලක් නෙමෙයිනේ. අනිත් අතින් මේ ලෝකයේම වැඩ හිටිය මිනිසුන් අතර දෙවියන් සහිත ලෝකයා අතර වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම උත්තමයන් වහන්සේ ඇසුරු කිරීමේ වාසනාව ලැබුණේ ආනන්ද හාමුදුරුවන් වහන්සේට පමණයි. ඇතැම් පුද්ගලයන් ආශ්‍රය කරනකොට අවුරුදු 25න් නෙමෙයි, දවස් 25න් නෙමෙයි, ඇය 25න් නෙමෙයි, විනාඩි 25න් නෙමෙයි, ඒටත් වඩා සුළු වේලාවකදී පා වෙනවා. ආශ්‍රය හරි පුදුම දෙයක්. කතා නොකර ක්‍රියා කරන දෙයක්. බොහෝ විට යම් පුද්ගලයන් පිළිබඳව නිහඬ තීරණ අරගෙන තමන් පරිකම් වෙනවා. මොකද ජන සමාජයේ ඒ තරමට විස සහිතයි. පරිකම් විය යුතු පැත්ත තියෙනවා. එහෙම බලනකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 25ක් ඇසුරු කළා. පිරිනිවන් පාන මොහොත දක්වා කිසිදාක බුදුරජාණන් වහන්සේ පිළිබඳ දැක්කූ ගෞරවය අංශු මාත්‍රයක් අබ කියන්න සමන්නකුද වෙනස් වුණේ නෑනේ. මොනතරම් සංසාරික ජීවිතයේ කිට්ටු සම්බන්ධයක් තේරිත ඇද්ද පිරිසිදුව. ස්වාමීනි, ඔබ වහන්සේට ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබේවා. ඒ උතුම් වූ බුදු පදවිය ලබන්නට උපනුපන් භවයක් පාසා ආධාරකාරයෙක්ව ක්‍රියා කරන්නට මට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඇති. එක ගමකම ඉපදිලා එක නෑ පිරිසක් වෙලා බුදු වෙලා පිරිනිවන් පානතුරු ස්වාමීනි, ඔබ වහන්සේ පසුපසම යන්න මම ප්‍රාර්ථනා කරන්නම්. මොනවා හරි සංසාරය වැරදි අඩුපාඩු එහෙම සිද්ධ වුණොත් දැන්නම් දුස් කිව්වා එහෙම කියනවට නෙමේ. මම ඉවසන්න යහමඟ පෙන්නලා ප්‍රාර්ථනාවට උදව් කරගන්න. ඉපදෙන ලෙඩ වෙන වයසට යන මරණයට පත්වෙන එක ලෝක ස්වභාවය තමයි. ඒ කොච්චර දුක් වින්දත් වහන්සේගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන තෙක් ඉපදී ඉපදීම යන්න. ස්වාමීනි, ඔබ වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ හෙවනැල්ලක්සේ පිරිනිවන් පාන මොහොත දක්වාම උපස්ථාන කරන්න එහෙම ප්‍රාර්ථනා කරන්ට ඇති. ඒ ප්‍රාර්ථනා බලය නිසා තමයි කිට්ටුවෙම උපන්නේ. නෑකමෙන් බොහෝ සමීපයි. සුද්ධෝදන රජුරුවන්ගේ සහෝදරයා අමිතෝදන රජුරුව, අමිතෝදන රජුරුවන්ගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ උත්තමයන් වහන්සේගේ යානන් සුදුවන් රජු, ඒ සුදුවන් රජුගේ සහෝදරයා අමිතෝදන රජු, ඒ අමිතෝදන රජුරුවන්ගේ පුතා තමයි ආනන්ද හාමුදුරුවෝ, ආනන්ද කුමරු. ඉතින් ඥාතිත්වයේ බොහොම කිත්තුවේ
කොහොමද මේ ආනන්ද හාමුදුරුව ශාසනයට ඇතුළත් උනේ? මේකයි කාරණේ. මේ විදිහටයි සිද්ධ වුනේ. මේ සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ උපන් දවසේ නිමිති දන්න උදවිය කීවා මේ පින්ගති කුමරා එක්කෝ සක්විති රජ වෙනවා නැත්නම් ලෝතුරා බුදු වෙනවා. සුද්ධෝදන රජුරුවන්ට ඕන කළේ පින්වතුනි සිද්ධාර්ථ උත්තමයන් වහන්සේව බුදු බවට පත් කරවන්න නෙමෙයි සක්විති රජ කරවන්නයි. ඒ වෙලාවේදී සාක්‍ය නෑදෑයෝ කැඳවලා කීවා මගේ පුතා රජ බවට පත් වුණොත් නුඹලාගෙන් සාක්‍ය කුමාරවරු 500 දෙනෙක් රාජසේවයට දෙන්න කැමතිද? ඔව් අපි දෙනවා. නෑදෑයෝ එකහෙලා කීවා. නමුත් සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ සක්විත රජුනේ නෑ. ගිහිගේ අවුරුදු 29 කාලෙදී අත්හැරලා අවුරුදු 6ක් දුෂ්කරක්‍රියා කරලා අවුරුදු 35 වයසේදී ලෝතුරා සම්මා සම්බෝධි රාජ්‍යයට පත් වුණා. සුදු බව ලබාගෙන දැන් ජනානුග්‍රහය පිණිස දඹදිව කලයේ ධර්ම දේශනා කරනවායි කියන ආරංචිය සුද්ධෝදන රජුරවන්ට වටින් වටින් දැනුණා. සුද්ධෝදන රජුරෝ ඇමතිවරු 9 දෙනෙක් යවුවා. 10,000 පිරිස එක්ක ඒන සියලු දෙනාම ආපහු එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට වඩිනවා, ගමන් ගන්නවා. එතනදිම උත්තරීතර මරණකම ලබාගෙන කවු කෙනෙක් නැසලා බුද්ධ පුත්‍රයන් වහන්සේලා වෙනවා. කාලදායි උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල ඉස්සර හිතවතේ සිද්ධාර්ථ කුමාර කාලේ සුද්ධෝදන රජුරුවන්ගෙන් අවසරාර ගත්ත මහණෙන්ද අවසර දෙතොත් මම බුදුරජාණන් වහන්සේව වැඩමවාගෙන එන්න ආරාධනා දින බලන්න අවසරය දුන්න 1000 පිරිසේක කාලදායි උත්තමයන් වහන්සේ කාලදායි අමතුවරයා ගමන් ගත්ත පින් ඇති කෙනෙක්. කාලදායි අමතුවරයා 1000 පිරිස සමග ගිහින් මන අහලා සාතනේ පැවිදිව රහත් වුණා. දැන් 10,000 ඇතුළු තවත් 10 දෙනෙක් පිරිස. පින්කින්නතුනි මේ ආරාධනාවට කිඹුල්වද්දේ සේත බුදුරජාණන් වහන්සේ 20,000ක් මහ සංඝල පිරිවරා වැඩියා. ඒ වැඩි වෙලාවේ සුද්ධෝදන රජුරවන්ට පුදුම විදිහේ ගෞරවයක් සන්තෝෂයක් බුදුරජාණන් වහන්සේ පුදුම ශාන්ත ස්වරූපයකින් කිඹුල්වද්දේට වඩිනවා. ඒක හැටියට මොන තරම් සතුටක් තියෙන්නේ ඇද්ද? එදා කාටත් නොදන්න ගියේක ඇත්ත. ගිය ගමන සාර්ථකයිනේ. මේ තුන්ලෝ තලයේම ජයගෙනනේ මේ වඩින්නේ. අනියමද මේ 20,000ක් මහ සංගම පිරිවර යසෝදරාවක් දැක්ක උඩුමහල් කලයේ මේ අසිරිය කුංචි රාහුල කුමාරයා පුතේ ආරෙන්නේ පිය මහරජුරෝ ගිහින් බලන්න සම්පත් ඉල්ලන්න ඒ නොබේම කියා අර පිරිවරාවද කුංචන්ද මණ්ඩලත් වගේ යන වඩින්නේ කියලා. මේ වෙලාවේ පොඩ දර්ශනයේනේ ඔය නරසිංහ ගාථාව තියෙන්නේ. සාකේස වලන් සීත රාජිත
සුපාදෝ ලක්ෂණ මන්දිත නායත පන්හි සාම සත්ත විභූසිත පාදෝ ඒසහි ද්වේහ පිතානරතියෝ ගච්ඡති නීල පාථේවිය චන්දෝ සාරගනා පරිවාරිත රූපෝ සාවක මජ්ජගාතු සම්මනින්දෝ ඒසහි ද්වේහ පිතානරති හෝ නිල් අහසේ තරු පිරිවරාග පූර්ණ චන්ද්‍රයාසේ බුදුරජාණන් වහන්සේ මහා සංගම පිරිවරා වඩිනවා. යසෝදරාගේ හිතත් සැනසුණා, රාවණ පුතුණුවන්ගේ හිතත් සැනසුණා, සුද්ධෝදන රජුවන්ගේ හිතත් සැනසුණා. කොහොම නමුත් තව අතරමඟ සිද්ධි කීපයක් වෙලා රජගෙදරට වැඩියාම සාක්්‍යවරු ආවා. ආවට මොකද වැඩි ගෞරව කළේ නැහැ. පුංචි පුංචි අය ලව්ව වැඳෙව්වා. වැඩිහිටි උදවියෙන් ගරු කළේ නැහැ වැඩිපුර. යමාමහ පෙළහර පාමින් සාක්්‍යයන්ගේ මාන මද නිරෝධය සඳහා, මන් බිඳීම සඳහා, මානේ දුරු කිරීම සඳහා උපදෙස් දුන්නහම ඔවුන් ගරු කළා. අන්න එතෙන්දී සුද්ධෝදන රජු අර ඉස්සර පොරොන්දුව මතක් කළා. මොකද්ද පොරොන්දුව? සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ උපන් දවසේ කීවා සක්විති රජවරු 500ක් සාත්තු කුමාරවරු දෙනවා කියලා. දැන් සුද්ධෝදන රජුව මතක් කරනවා මගේ පුතා බුදු බවට පත් වෙලා එදා දෙනවයි කියපු සාත්තු කුමාරවරු 500 රාජසේවයට නෙමෙයි මගේ පුතුණුවන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ශාวกයන් වහන්සේලා හැටියට දෙන්න ඕනේ. අර පියෙක්ගේ හිතවිල්ල තමන්ගේ පිරිසක් බුදුරජාණන් වහන්සේ අතර ඉන්නවා දකින්න ඇති කැමැත්ත. බුදුරජාණන් වහන්සේ තමන්ගේ කියලා ළඟටගත්තු පිරිසක්, අනුන්ගේ කියලා අයින් කරපු පිරිසක් නැහැ. නමුත් අර පියා හැටියට එහෙම හිතුවා. ඉතින්දී සාක්්‍යව කැමතුනේ නැහැ. සුද්ධෝදන රජු කීවා එහෙනම් සාක්්‍ය කුමාරවරු දෙන්නේ නැති නෑදෑයි සාක්්‍යවරු නෙමෙයි කියලා වෙන් කරනවා. අන්න ඊට පස්සේ කොහොම කොහොම නමුත් පස්සේ පැහැදිලා සාක්්‍ය කුමාරවරු පැවිදි භාවයට පත් වුණා. ඔය පැවිදි වෙච්ච පිරිස් අතර මද්දිය, අනුරුද්ධ, භගු, හිම්බිල, දේවදත්ත උත්තමයන් වහන්සේලා අතර ආනන්ද කුමාරයා පැවිදි භාවයට පත් වුණා. ආනන්ද කුමාරයන් පිළිබඳ විස්තර කියන්නයි ඔය ටික පිළිවෙලට මතක් කළේ. මද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල, දේවදත්ත හාමුදුරුවන් වහන්සේලා සමග ආනන්ද කුමාරයා ඒ කුමාරවරු සමග ආනන්ද කුමාරයා එදාම පැවිදි වුණා. ගුරුවරයන් වහන්සේ හැටියට බිල්ලක්කි සීස කියන හාමුදුරුවන් වහන්සේ, උපාධ්‍යායන් වහන්සේව, ආචාර්යන් වහන්සේ, ගුරුවරයන් වහන්සේ හැටියට මන්තානි පුත්ත පුන්න, උපාධ්‍යාය උත්තමයන් වහන්සේ බෙල්ලක්කි සීස කියන ස්වාමීන් වහන්සේ, මන්තානි පුත්ත පුන්න ස්වාමීන් වහන්සේ තමයි ආනන්ද හාමුදුරුවන්ගේ ආචාර්යයන් වහන්සේ. එහෙම
නියමයක් පිළිවෙතක් සාසනේ තියෙනවා. ඒ උත්තම වූ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ආනන්ද උත්තමයන් වහන්සේ ආනන්ද කුමාරයන් වහන්සේ ලෝතර සම්මා සම්බුද්ධ සාසනේ පරිභාවය ලැබුවා. පරිභාවය ලබාගෙන උතුම් ලෙස කටයුතු කරන අතර බුදුරජාණන් වහන්සේට බොහොම ගෞරවයෙන් ඥාතිත්වයට වඩා පාරිශුද්ධත්වයට ගෞරවයෙන් පිළිපදින අතර සියලු දෙනාගේම සිත් සතන් තනහාලමින් පුරසස සඳසේ ලෝතුරා සාසනයෙහි ගුණරන් මිහිරුවනාවක්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ වැඩ ඉන්න මොහොත. දැන් කාලයක් ගත වුණා. අවුරුදු ගණනාවක් බුදුරජාණන් වහන්සේට විවේක මදි. බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ හමුවට එනවා. ආරංචිය හැමතැනම පැතුරුණා. බොහෝම සුඛෝපභෝගී මහේසාක්‍ය ජීවිතයක් අත්හැරලා අවිවේකී ප්‍රසිද්ධ ජීවිතය අත්හැරලා සැනසිල්ල හොයාගෙන සුද්ධෝදන රජුරුවන්ව පුතුණුවන් වහන්සේ ගිහි අයින් කරලා ගොහින් ලෝතුරා බුදු වෙලා ගම්දරව් දඹදිව් තලේ සැරිසරනවායි කියන ආරංචිය වාත වේගයෙන් විදුලි වේගයෙන් හැමතැනම පැතිරෙන්න පටන් ගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හොයන්ට සාකච්ඡා කරන්ට ගැඹුරු ප්‍රශ්න විසඳන්ට දන් දීලා බණ අහන්ට දකින්න බලන්න කතා කරන්න සාමාන්‍ය දුගී පින්වතාගේ පටන් මහරජු දක්වා මහ පිරිසක් දඹදිව් තලේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. එතකොට විවේකී නැහැ. මේ හැම කෙනෙක් සමගම උස් පහත්කම් ભેද නැතුව බුදුරජාණන් වහන්සේ කතා බහ කරනවා. වෙහෙස වැඩි සලසුනායි. උපස්ථායකේ ස්ථිර වශයෙන් ඕන කළා. උපස්ථායක තනතුරට කෙනෙක් ඕන කළා. කලින් හිටියා ස්ථිරව නෙමෙයි. නාගතමාල, නාගිත, උපවාන, සුන්ද, රාජ, මේගිය, සමනුද්දේස ආදී වශයෙන් හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටියා. නමුත් ඒ හාමුදුරුවන් වහන්සේලා ස්ථිර උපස්ථායක නෙමෙයි. ස්ථිර උපස්ථායකයෙක් අවශ්‍ය වන නිසා පිරිස රැස් කෙරෙව මහා සංඝරත්නේ රැස් කරවලා දැන් මේ අවශ්‍යතාවය සාකච්ඡාවට ගත්තා. බුදුරජාණන් වහන්සේට ස්ථිර උපස්ථායකයන් වහන්සේ නම අවශ්‍යයි කියලා. මේ වෙලාවේ සැරියුත් හාමුදුරුව ඉදිරිපත් වුණා. ස්වාමීනි මම ඒ උපස්ථානේ බාර ගන්නා. පත්තරේ දාලා වැඳලා ගෞරවයෙන් කියා සිටි. බුදුරජාණන් වහන්සේ ඒකට කැමති වුණේ නැහැ. සාරිපුත්‍ර හාමුදුරුවන් වහන්සේ සාසනයෙහි බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ මුගලන් මහරහතන් වහන්සේ ඉතිරි මාර්ග පළවලට පමුණුවන අර්ථයෙන් දෙවෙනි අම්මා කෙනෙක් වගේ බුදුරජාණන් වහන්සේගේ සරුවක්ෂ සාසනයේ උත්තම උපරිම මට්ටමේ ගුණ ඇති උත්තමයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේ බොහෝම වැඩ අධිකයි. බොහෝම සාසනයට මඟ පෙන්වනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කැමති වුණේ නැහැ ඒ සාසනයට බොහෝ සෙයින් පිරිමහින ප්‍රයෝජනවත් උත්තමයන් වහන්සේ සමන් වහන්සේගේ උපස්ථානයට වෙන් කරගන්න. මුගලන් හාමුදුරුවන් වහන්සේ ඉල්ලා සිටි ඒකට කැමති වුණේ නැහැ. ඉතින් සියලු ස්වාමීන් වහන්සේලා කීපනවාකම බලාපොරොත්තු වුණා. ඒත් ඉදාවසර ලැබුණහම ඒ කිච්චුව හිටි ආනන්ද හාමුදුරුව පසෙකතව එතන හිටපු උත්තමයන් වහන්සේලා කිව්වා ආනන්ද හාමුදුරුවන්ට ආනන්ද එක්සවිරුතුමනි ඇයි මේ උපස්ථායක තනතුර ඔබ වහන්සේ ඉල්ලන්නේ නැත්තේ? එතුමන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කළා ඉල්ලා ගන්න තනතුරේ වටිනාකමක් නැහැ. මා
බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයේද සුදුස්සෙක් නම් සියල්ලදත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඒ සඳහා මාව තෝරා ගනි කියලා බුදුරජාණන් වහන්සේට ඒ ටික දැනුණ ඇහුණා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ පිළිබඳව ආනන්ද සිරියන් කෙනෙක් විහි උනන්දු කළ යුතු නොවේ. හෙතෙමේ මේ උපස්ථානයේ සුදුසුයි. ඒසා මේ උපස්ථානයේද පාරමී පුරාගෙන එන ආනන්ද සිරියන් වහන්සේ කැමැත්තෙන් ඒ උපස්ථාන කටයුතු බාරගන්නේ කියලා අවසර ලැබුණාම පත්කලේ අරගෙන ගොහින් ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේට වැඳලා කීවා ස්වාමීනි මම මේ උපස්ථානේ බාර ගන්නවා. මට ස්වාමීනි වර 8ක් ඕනේ. බුදුරජාණන් වහන්සේ මොනවද ඒ ඉල්ලන වර 8? මේකයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේට ලැබෙන හොඳ සිවුරු මට නොදීම මැනවි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට ලැබෙන වටිනා සිවුරු මට නොදීම මැනවි. ඔබ වහන්සේට ලැබෙන ප්‍රණීත ආහාර මට නොදීම මැනවි. ඔබ වහන්සේ වැඩෙන්න ගඳකිලියේ මට නතර නොවීමට ඉඩ සැලසීම මැනවි. ඔබ වහන්සේ පිළිගන්නා ආරාධනාවලට මා කැතුව නොයාම මැනවි. ඉතුරු හතර ස්වාමීනි මා පිළිගත්තු ආරාධනාවලට ඔබ වහන්සේ වැඩීම මැනවි. නොයෙක් අය ඔබ වහන්සේ හමුවන්නට පැමිණෙනවා. ඒ අයව මුණගස්වාලීමට මට අවසර දීම මැනවි. ධර්මයේ පිළිබඳව මට සැකයක් ඇති වෙනවා. ඒ සැකය විසඳා ගැනීමට ඔබ වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට මට අවසර දීම මැනවි. යම්කිසි අවස්ථාවක මා නැතිතන ස්වාමීනි ඔබ වහන්සේ දේශනා කළ ධර්මයක් වේ නම් ඒ ධර්මය මට යලි මතක් කර දීම මැනවි. බලන්න මොනතරම් සාධාරණ ඉල්ලීම් අටක්ද. කෙනෙක් කියන්න පුළුවන් හොඳ සිවුරු ලැබෙනවා නම් හොඳ ප්‍රණීත ආහාර ලැබෙනවා නම් සැප පහසු ලැබෙනවා නම් වඩින වඩින තැන එකතු කරගෙන යනවා නම් කාට බැරිද උපස්ථාන කරන්න. එම සාමාන්‍යයෙන් හිතනවන ප්‍රතර්ජන කමට කෙනෙකුට. ඒ නිසා තමයි මේ වටිනා තනතුරක් ලැබෙන්නේ. මේ තනතුරේ තියෙන ගරුත්වය ආරක්ෂා කරගන්න තමයි උපස්ථායක උත්තමයන් වහන්සේලාගේ චාරිත්‍ර ධර්මයේ මතු කරමින් මේ ඉල්ලීම් කළේ. හොඳ සිවුරු මතේපා, ප්‍රණීත ආහාර මතේපා ස්වාමීනි ඔබ වහන්සේට ලැබෙන එක සුගන්ධ කුටියේ නතර වීමට පහසු සලසන්ට එපා. ඔබ වහන්සේ වඩින ආරාධනා ගමන් වලට මාව එකතු කරගෙන යන්න එපා. ස්වාමීනි ඔබ වහන්සේ වෙනුවෙන් මා පිළිගන්න ආරාධනාවලට අනුකම්පාවෙන් වඩින්න. නොයෙකයි ඔබ වහන්සේ හමුවන්ට එනවා. ඒ අය මුණ ගැසන්නට මට අවසර දෙන්න. සැකසහිත තැනක් ඇති වුණොත් ඒ සැකේ විචාරණය කරන්නට මට අවසරය දෙන්න. මනිතන ඔබ වහන්සේ කාට හෝ දේශනා කරපු ධර්මයක් වේ නම් ඒ ධර්මයේ මට අනුකම්පාවෙන් කියලා දෙන්න. බොහොම කරුණාවෙන්, බොහොම යතහත්ව, බොහොම ගෞරවයෙන් දුරදිග බලලා අනාගතයේදී ඇති වෙන ප්‍රශ්න වලින් නිදහස් වීම සඳහා මේ ප්‍රශ්න ඇහැවිදි වරකට ඉල්ලුවේ. මේකෙන් තේරෙනවා පින්වතුනි වගකීමක් ඇතුව තනතුරක් බාරගන්න කෙනෙක් ඒ වගකීමට අදාළ හැම පැත්තක් ගැනම හිතනවා. ළඟ බලන්නේ නැහැ, ඈත බලන්නේ, දුර බලන්නේ, හිතුවේ නෙමෙයි, බොහොම ඈත බලනවා. එහෙම බලව තමයි ජීවිතේ තීරණ ගන්නෙ. ඒක කදිම ආදර්ශයක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක
ආනන්ද උත්තමයන් වහන්සේගේ චරිතය. ආනන්ද උත්තමයන් වහන්සේ මේ වරහට ඉල්ලුවාම බුදුරජාණන් වහන්සේ ඒ පොරොන්දුවට දුන්නා. ඒ පොරොන්දුවට දීමත් සමගම එදා සිට ලෝතුරා ශාන්තිනායක බුදු අමාමෑණියන් වහන්සේගේ අද්දෝපත්තායක ආනන්ද වහන්සේ හැටියට ආනන්ද හාමුදුරුවන් වහන්සේ පත් වුණා. මේ ලෝකයේ කෙනෙකුට ලැබෙන වටිනාම තනතුරක් තමයි ඒ. තුන් ලෝකයේම වැඳ නමස්කාර කරමින් ගෞරව සම්මාන දක්වන මේ දෙවියන් බමුණු සහිත මරුන් සහිත ලෝකයේ අග්‍රේසර පදවිය ලැබූ මහමිහිකත කම්පා ප්‍රකම්පිත කරමින් තුන් ලෝකයේම එකපැහැර ජයගත් ශාන්තිනායකයාණන් වහන්සේට උපස්ථාන කිරීමට පිනක් ලැබෙන්නේ සංසාර මොනතරම් පිනක් කළ උත්තමයන් වහන්සේ නමකටද? ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ ගුණ බර මනින්න මිම්මක් නැහැ. ඒ ගුණේ මනින්න කෝරුවක් නැහැ. ඒ තරමට ගුණයෙන් පිනෙන් පිරිලා එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම, බුදුරජාණන් වහන්සේ සමග කළ සාකච්ඡා, වාද විවාද, අහපු ප්‍රශ්න, ඒවට දුන්න පිළිතුර, සිදු නොයෙක් විදිහේ සිද්ධීන්, ඒ හැම දෙම අඩුවක් නැතුව දැනගත්තා. සියලුම දේ බුදුරජාණන් වහන්සේ යම් කිසි ධර්ම කොටසක් දේශනා කළා නම් යම් කිසි තැනක යම් කිසි පිළිසකට ඒක මතකයි. විවිධ මාස්ෘකා ඔස්සේ දහම් දේශනා වන්න පිසි රූප සේවනේ කමත් මදුවේ පිදුරුගේ නොයෙක් තැන්වල සුගන්ධ කුටියේ නොයෙක් තැන්වල මහා මඟ වඩින කොට ඒ දේශනා කරපු යම්කා ධර්ම කොටස වෙන එව කොහොම හරි පස්සේ දැනගන්න ආනන්ද හාමුදුරු ප්‍රශ්න කරලා සාකච්ඡා කරලා ඒව දැනගන්නවා. යම් යම් අය අහපු ප්‍රශ්න හොඳට තැහුම් කන් දෙනවා. ඒ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ දෙන වටිනා පිළිතුරු ඉව හිතේ සටහන් කරන ඔය සියලුම දේ හිත නැමැති පොතේ සටහන් කරගත්තනේ. පුදුමයේ පින්වතුනි, ඔය ඒවම් මේ සුතං ඒකං සම්යම් භගවා මෙසේ මා විසින් අසන ලදී කියන ඔය සියලුම දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ආනන්ද හාමුදුරු මෙසේ මා විසින් අසන ලදී. මොනතරම් දේවල් මතක තබා ගන්නට ඇද්ද පින්වතුනි? මිනිස් මොළයකට දරා සිටීමට, මිනිස් හිතකට දරා සිටීමට අමාරු තරමේ උපරිම මට්ටමේ මහා ගුණ සමුදායක්, මහා මතක සටහනක් මේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ අග්‍රෝපස්ථායක ආනන්ද උත්තමයන් වහන්සේ මතක තියාගත්තනේ. ඒ සියල්ලම මතක තියාගන්න අතර අර තනතුරේ ගරුත්වය ආරක්ෂා කරමින් කීර්ති ප්‍රසංසා, ලාභ ප්‍රයෝජන, ලැබෙන්න තිබුණු සියලු වරප්‍රසාද සියල්ලම ප්‍රතික්ෂේප කරලා මේ උතුම් කාර්යය ඉෂ්ට කළේ. දැන් බොහෝ දෙනා ජන සමාජයේ තැනකට එන්න එන්න අමුතු පැත්තකට හැරෙන ලාභය, කීර්තිය, ප්‍රසංසා, අයුතු අසාධාරණකමින් ධන සම්පත් ලබා ගැනීම, මේ විදිහේ ලාභ ලෝභ වලින් මක් වීම එවන ප්‍රදර්ජන ස්වභාවෙ දෙනවා. ඒ සියලු දෙනාටම ආනන්ද උත්තමයන් වහන්සේ අපූර්ව ආදර්ශයක්. ලැබෙන්න තියෙන හැම වරප්‍රසාදයම අයින් කළා, සේවය නියම හැටියට ඉෂ්ට කළා. අන්න ඒකයි මහත්මා ගුණ. ඒවට කියන්නේ උදාර ගුණ කියලා. උපස්ථාන කටයුතු මැනවින් ඉෂ්ට කළා. ඔය ඉස්සර මම හිතන්නේ බොහෝම අවස්ථාවලදී ප්‍රාර්ථනා කරන්ට ඇති පැන්ටිල් ගෙනල්ලා දෙන්නේ ධර්ම දේශනා කරලා විදාපත්ව වෙහෙසින් ඉන්නකොට කුටියට ඇවිදින් පවන් සලන්න, ඒ වගේම බුදුරජාණන් වහන්සේට කුණු පැන් පිළියෙල කරන්ට, සිසිල් පැන් පිළියෙල කරන්ට, නාලිය දැහැති පිළියෙල කරන්ට, මුව පිස්නාවක් කියන්න, ඒ වගේම කුටි දොරකඩට ඇවිදින්න ගෞරවයෙන් කතා බහ කරන්න,
dana mana adi pilihan kerana kuharta daya ane kuhid orang ane oku dana gant ananda hamduluan terpuluan kama etiunan mana taran kalpana tiento nadi hitelori hitetah bihesat nadi hitetah gehetah bente ido nadi ini mungkin macam ni me tatahaja tiang mahan si hamadee ketemuru tu dana sakti si dekim kiri kunut tu men mahan si monum belahat was amutu prasnya penan agente ido nataba Sisil pen kone velawat, sisil pen. Kuno pen kone velawat, kuno pen. Ganda kiniye kiyanne kiyanne sugalada kutiye. Budhujana hansa wede inna kutiye. Ude hawa amadin. Aswara de geyante kiwwot. E geyana de niyama velawat pamunwanta. Anandaye kiyala desareyak katha karanta idunu thaba. Budhujana hansa divara aamantrane karanna idunu thaba. බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාකලාපය චරිතය හැඟීම් හිත අතර ඒ සියලු දේවල් දැන මැනගෙන ක්‍රියා කිරීමට මහෝත්තම ආනන්ද හාමුදුරුවන් වහන්සේට ශක්තියක් තිබුණා නොඑක් දිනා සිටුවරු ආවා රාජ කුමාරවරු ආවා ත්‍රිවේද ප්‍රාප්ත ගාත්මනත්ව තවුස්සුරු ආවා Raja Devi Varu Pasnahandava Raja Kuma Sinmatulla Mahamaga Damankaran Magi Viruddhakarava Sitya Eyasutta E Kauru Avad Isselya Hambu Enne Ananda Hamduru Avad Hambu Ela Pudume Ena Ananda Hamduru Evakat Rahatan Mahansa Namaskvela Ne Namun ඒ කිසිම කෙනෙකුගේ හිතක් නොරිදෙන්න. ගැහැටක් නොදැනෙන්න. ඒ ඇත්තන්ගේ හිත සමසරන්නේ බුදුරජාණන් වහන්සේ හමුවට සමුණුවන්නේ. බොහෝ දෙනා බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ නැත්නම් ආනන්ද හාමුදුරුවන් වහන්සේව දැකලා ගියත් ඒකෙන් හරි මට සැනසීමක් තියෙනවා කියලා හිත හදාගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ විවේකී ආරක්ෂා කරලා අමුත්තන්ගේ ප්‍රසාදේ නැති නොවන අන්දමට බුදුරජාණන් වහන්සේට මුණ ගැසෙවුවනේ විවිධ තාතරම් වල ඇත්තම්ම හැමදාම දඬුවට පහනක් අතට අරගෙන ওই මහරාජ්‍ය කුටිය වටේම ප්‍රදක්ෂිනා කරනවා මොකද අවශ්‍යතාවයක් වෙලා ආනන්දය යනුවෙන් කතා කරයි කියලා නම බුදුරජාණන් වහන්සේ එදිනෙදා දෛනික ජීවිතයේ එකාකාර ස්වරූපයක් තිබුණා ඒ නිසා ඒ උපස්ථාන කටයුතු ගෞරවයෙන් සිද්ධ කළාට අනේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට බුද්ධ ශාසනයෙහි මෙහෙණි සත්නත ඇතුළත් වෙන්න මෙහි සත්‍ය ඇති කරන්නට මහන්සි දරුවා සීපාවක් නෙල්ලා හිටිය අවසර දුන්නේ නැහැ. ඉන්නතුරු ආනන්ද හාමුදුරුවන්ගේ කරුණාව දිනා ගන්නට අනුකම්පාව දිනා ගන්නට ඒ අතරින් වත් බුදුරජාණන් වහන්සේගේ අවතරේ ලැබෙයි කියලා හිතලා සෞඛ්‍යමන්තලා මේ මහා ප්‍රජාපති මාතාවතුන් 500ක් කාන්තාවෝ කිසමුදු කරගෙන පහවක් දරාගෙන සුමුල්ලස්පුර මාළිගයේ සිට වෙලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරයේ යොදුන් ගානක් දුර ඒ විදිහට කිසමුදු කරගෙන පහවක් දරාගෙන මේ මව්වරු 500 දාන සදමාලිගාවලින් බහලා වඩින විලාසයට මුලවහත් දමදී ඵලයෙන් කම්පාවුණානේ මේ දෙවඟණන් වැනි උතුරු ඉන්දියානු කාන්තාවරු 500 නම් මේ 500 දෙන මේ එන විදිහට රාජකුමාරවරු අනේ මෑණිවරුනි ඔහොම යම් සමාරු ඉන්නේ අපි මංගල රත්න පරිවර්තලා දෙන්න දෙන්නකෝ නෑ ඕනේ නෑ බුදුරජාණන් වහන්සේ හිතයි මේ රාජ කුමාර කාන්තාවරුන් තමයි මහා සම පුරාණ කොහොමද දුක පුරුදු නැති නිසා කියන අපි පාගමනින් යන්න පාගමනින් වැඩේ
දෙපතුල් වල විසබුදිලි වගේ හටගත්තා. අනේ මොහොම ගහත නැද්දේ ගොහින් විහාරෙට ඇතුල් වෙන්නේ නැහැ. විහාරෙට පිටින් භූමි භාග ඔක්කොම පන්සියෙම සාන්තු වාඩි ගත්තා. ආනන්ද හාමුදුරන්ට පණිවිඩයක් යවුවා මහා ප්‍රජාපති මාතාව. ආනන්ද හාමුදුරු භූම අනුකම්පාවෙන් වැඩියා. ඇහුව මොකද මෑණිවරුනි? අනේ මොකද මේ? සජලවාසලින් යන්නට උනාද? ඇයි මෙහෙම ආවේ? ආනන්දේ සේරතුමනි පුතෝනි අපි ආවේ මෙහි සත්‍යත අවසර ගන්න. බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව ලබා දෙන්න ආනන්ද හාමුදුරුව වගේ හිත බොහොම වුණා. බුදුරජාණන් වහන්සේ අවසර දෙන්නේ මුගාද දේවල් දැකලා අතීත අනාගත පච්චුප්පන්න කියන තුන් අවස්ථාවම හොඳට මැනවින් දන්න බුදුරජාණන් වහන්සේ මෙහෙණි සත්‍ය ඇති කිරීමෙන් අනාගතයේ ඇති වූ යම් යම් දේවල් දැනගෙන ප්‍රතික්ෂේප කළේ වාර කීපයක්. නැත්තම් පශ්චිම ලෝකයා කියන්න පුළුවන් ඇයි මේම නොදැන එක සැරේටම අවුදන වදාළේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වාර තුන ඒ ප්‍රතික්ෂේප කළා. ආනන්ද හාමුදුරුවෝ මේ කාරණේදී කීපවරක්ම ඒ සැරේ කැමතුනේ නැහැ. ඇහැව ස්වාමීනි කාන්තාවරු මෙහෙදි සත්‍යයට ඇතුළත් වෙලා විදර්ශනාදී භාවනා වැඩුවේ. ඒ භාවනා වැඩන ඉලියස්සන්ත මගඵල ලබන්ට රහත් බව ලබන්ට පුළුවන්කමක් කියනවනේ. ඉතින් මාර්ගඵල ලබන්ට රහත් බව ලබන්ට කාන්තාවරු මෙහෙම කස්සේ ප්‍රතිපත්ති ගුණ ධර්ම පිළිවෙල පුළුවන්කම තියෙනවා. අනේ ස්වාමීනි එහෙමනම් බුදුරජාණන් වහන්සේ අහන්න කිව්වහම අනේ ස්වාමීනි එහෙමනම් මේ මෑණියනේ හැදුව මෑණියන් මෑණියනේ පන්සියයක් මාතාවෝ සමග මේ පිළිසරණ කතාගෙන ඇවිත්න්නේ මෙහෙම කස්සට අවසර දෙන්නේ. ඒකෙන් බුදුරජාණන් වහන්සේ එහෙමනම් ගුරු ධර්ම පිළිගනී නම් මෙහෙණි සත්‍යත අවසර දෙනවා කියන නියමයේ කළා මේ ගුරු ධර්ම අත ආනන්ද හාමුදුරුවනේ වැඩමවල නැවත මහා ප්‍රජාපති මාතාව ඇතුළු මෑණියන්ට මතක් කළාම ඒ ගුරු ධර්ම අත පිළිගැනීමත් සමගම මහා ප්‍රජාපති ගෝතමීන් වහන්සේ ඇතුළු 500ක් උත්තමවන්ත ලෝකුරා සාසනයේ මෙහෙණි සත්නට ඇතුළත් වෙන්න ලැබුණා. ඒ භාග්‍යෙන් ඒ පින ඒ වාසනාව ලැබුණේ ආනන්ද උත්තමයන් වහන්සේ නිසායි. හිමිනේ සෞභාග්‍යයක් තියෙනවා. මාලාගිරි හත්තිරාජයා වාකල සොලසක් දීගෙන විරුද්ධ පිරිසක් කියන සොලවල බුදුරජාණන් වහන්සේ අභියසක වේගෙන් එන මහා ගෞතමෝකයක් පෙරලීගෙන එන අලු දුලි අවස්සමින් එන්නේ. ආනන්ද හාමුදුරුව බැලුවා ජීජේ හස්තිරාජයන මගේ බුදුරජාණන් වහන්සේට විපතක් වෙන්න මම ඉඳ කියන්නේ නැහැ. මම ඉස්සරහට යනවා කියලා ඉස්සරහට ගියා. බුදුරජාණන් වහන්සේ සීහත්යෙන් ආනන්ද හාමුදුරුවන් පිටිපස්සට අරගෙන කියනවා ආනන්දය මාලාගිරි හස්තිරාජයා එන්නේ පොතනිසා නෙවෙයි මා නිසා. ඒ හස්තිරාජයා දමනය කරන්න පුළුවන්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඉස්සරහට පැමිණනේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවතින ගෞරවය නිසා ජීවිත පරිත්‍යාගයේ ඔය ඉදිරිපත් වීම මොන තරම් හිතේ අමුතු හැඟීමක් උපදවන දෙයක්ද? ආරක්ෂක උත්තමයන් වහන්සේ නමක් වශයෙන් ඔය දැක්වූ ඉදිරිපත් වීමේ ගුණය දිවි දෙවි කොට හරි වචන තැනක් ඒ හිතේ අමුතු හැඟීමක් උපදින තැනක්. බුදුරජාණන් වහන්සේ නාලාගිරි හස්තිරාජයා සුළු මොහොතකේ අනන්ත කාලයක් මුළුමනේ පුරවලද පාරමී ධර්ම නැමැති ගුරු සෝදී මුළු කලාටම සුවදවත් කරමින් මෛත්‍රී සහගත වචනේ නාලාගිරි හස්තිරාජ දමනය කළ. නමුත් ඊට කලින් අනුලමාමුදුරුවන්ගේ ඉදිරිපත් වීම බොහෝම වටිනවා.
බුදුරජාණන් වහන්සේගේ සුගත පාත්‍රය ගත්තා, කෙලහමක් ගත්තා, ලොකු අදිස්ථානයේ සිටේ ඇති කරගත්තා. අර බොරලෙච්ච වතුරේ තියෙන කපුස්සා මගේ ළඟට ගිහිල්ලා පාත්‍රේ පෙරහන වතුර කඳට ඒ බොර වතුරට කිට්ටු කළා. පින්නතුනේ බලන්න බුදුරජාණන් වහන්සේගේ මොනතරම් පාරමී ගුණධර්ම බලයක් ඇද්ද. ඒ පුණ්‍ය වාසනා මහිමේ නිසා අර බොර වෙච්ච වතුරේ බොර ගැතිය අයින් වෙලා නිල්මැණික් කැටබල අනෝකත්ත විලේ තැම්බදු තැන් ටිකක් මේ පාත්‍රයට පෙරුණේ සාක්ෂ්‍යාන. ඒ තැන් ටික අරගෙන අච්චරියම් භන්ති අද්භූතම් භන්ති තථාගතස්ස මහිච්චිකතා මහානුභාවතා අනේ බුදුරජාණන් වහන්සේගේ මහාර්ධිමත් මහානුභාව බලය මේ පැන් ටික පවා මේ බොර රැටි අයින් වෙලා පිරිසිදු වුණානේ කියලා බොහොම සන්තෝෂයෙන් තම් පාත්‍රය අරගෙන ඇවිදින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පිළිගන්වල කියනවා. සිවතු භගවා පානියං සිවතු සුගතෝ පානියං. භාග්‍යවතුන් වහන්සේ තැන් පානය කරනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ සුගතයන් වහන්සේ තැන් පානය කරනු මැනවි කියන බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාර කරමින් තැන් පාත්‍ර පිළිගන්න. ඒ තැන් ටික වළඳන මූණ දෝවණය කරගෙන සෑහෙන වෙලාවක් ගිමන් නිවාගෙන නැවත සංගල සිවුරත් අරගෙන බුදුරජාණන් වහන්සේ අනඳ හාමුදුරුවන් සමගම කුසිනාරාවට වඩිනවා. කුසිනාරාවට වැඩලා බුදුරජාණන් වහන්සේ අනඳ හාමුදුරුවන්ට විවේක මොහොතක උනන්දු කෙරෙව්වා. කතකුඤ්ඤෝසි පං ආනන්ද කිප්පං හෝහි අනාසවෝ. ආනන්ද නුඹ හොඳට පින් කළ කෙනෙක්, අඬන දුදනේක නෙමේ, වලකිනේක නෙමේ. ඔබ මහන්සි ගන්නට ඉතාම සුළු කාලෙකින් නුබාරහත් ඵල විමුක්තිය ලබාගෙන සෞ කෙලෙස් නතා ලෝතුරා තපතට පත් වෙනවා කියලා ප්‍රතිඥා දුන්නා. පින්වතුනි අවසා දින කීපේ කොහොම දරන්නද? අනේ මම කාටද නාලිය දැහැටි දෙන්නේ? කාටද මම උපස්ථාන කරන්නේ? කාගේ කුටිය වටේද මම ඇවිදින්නේ? අනේ බුදුරජාණන් වහන්සේ පිළිවන් පෑවාම කාවද මම ආරක්ෂා කරන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ මණ්ඩල මාල විහාරේ දුරභාවේ බොහෝම දුකෙන් අඳාවැල පීගෙන දුකෙන් කනගාටුවෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ නියමිත වෙලාවේ ප්‍රාර්ථනාවෙන් ඇති කරගත්තු අදහස පරිදි තිරිනිවන් පානාති අපේ ආනන්ද උත්තමයන් වහන්සේ, ආනන්ද හාමුදුරුවන් වහන්සේ හිවනැල්ලස්සේ හිතෙන් කයින් වචනයෙන් අවුරුදු 25ක් තිස්සේ අනේ කරලද උපස්ථානයේ පින්මතුනි ලිහෙති නැ. මොනතරම් ගෞරවයෙන් මොනතරම් සැලකිල්ලෙන් ඉස්ස කළාද ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උපස්ථායකයෙක්සේ, ආරක්ෂකයෙක්සේ, අතවැක්සෙක්සේ, යටහත් සේවකයෙක්සේ විශාල ගෞරවයකින් භක්තියකින් ඒ උපකාර සැලසූ උපස්ථාන කටයුතු මැනවින් ඉෂ්ට කළ ආනන්ද උත්තමයන් වහන්සේගේ මහා ගුණස්කන්ධයට නමස්කාර වේවා කියලා ගෞරවයෙන්